आयुबोवन सुबह दशनक काली तो प्रार्थी वार्ता करने अंक एक समित कालिन सत्य हरियत में केन्द्र सियत उदासन पात विकास शाय में ममलक्षिका प्रणाम तो प्रतिमें सिरस्थल नाय प्रशस्त करने अवसान वो वहाँ में खलापिये विस्तीरन आर्थिक हाउल कारित्वे सामाजिक त्वेगा नहादन जनपति मूल्य विनयक नति पालकयेन वेडियेन्म नाय अरगेन तियेन्ने जात्यंतर पोलिये मुदलाली लागेन एविट हितु माते नाय भावित करमिन ओने तरम होरा कैमट हैकी भूबाव अद टेलिवेकियेन प्रतिमेन देशीय पुआत नय प्रशस्तकरणे अवसान वू वहाम कलापीय विस्तीर्ण आर्थिक हौलकारित्वे सामाजिकत्वे लबा गैनीमट क्रियाकरण बव जनाधिपति रणिल विक्रमसिंघ पवसनवा जनाधिपति वरया मे बव पवसुवे आसियान दिन सेमरुमट एक वेमिनुई पनसायवन आसियान दिन सेमरुम उत्सवे कोलंब इंदोनेशियानु तानापति कार्यालयदी पवत्वना එක්දහස් නමසිය හැටහතේ අගෝස්තු 8 වනදා ඉන්දුනීසියාව මැලේසියාව පිලිපීනය සිංගප්පූරුව සහ තායිලන්තයන් රටවල විදේශ අමාත්‍යවරු 5 දෙනෙක්ගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්කේ විදේශ කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය පිහිටුවා ගත්තා. ආසියාන් දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. ණය ප්‍රශස්ත කරන කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයේ සමාජිකත්වයේ ලබා ගැනීම අපේක්ෂාව බවයි ඔහු එහිදී සඳහන් කළේ. සමාජිකත්වයේ සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටද බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. ආසියාන් සංවිධානයේ ආරාධනය ප්‍රතික්ෂේප කළ නිසා ලංකාවට ඊට ඇතුළු වීමට නොහැකි වුණත් දැන් අප කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයේ සමග සම්බන්ධ වී ඉදිරියට යා යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේ. ඒ ප්‍රතික්ෂේප කිරීමට අපට කිසිදු හේතුවක් නැති බවද ජනාධිපතිවරයා සඳහන් කළා. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයේ සමග ගිවිසුම් ගත साकच्छा करन अतरतुरम इंडियाव बांग्लादेश समगद गिविसुम गतवीम संधा साकच्छा किरीमत श्रीलंकाव बलापुरुत्वन बावद जनाधिपति वर्या संधान कला इमागीन बेंगाल बोकाश्रित कला पेसित नेगहिर देसिन जापाने दाक्वा पावतिन सिरु रटवाल समग तावदुरतात समीप संबंधता गोडनगा गेनीमत हेकियावले बेन बावाय जनाधिपति वर्या गे अधास वुने දෝෂණ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදාපලියන්නේ 344 වැනි ටෙලිවැකිය නේද දැන් මේ දවස්වල ලියමින් ඉන්නේ මේ රට බංකොලොත් වීමට හේතු කාරණා අර මේ සාගර කාර්යවසම්ගේ කමිටුවට සහය දක්වන එක තමයි අපේ අරමුණ හොඳේ ජනාධිපති කතා කරන 13 ගණන් ඉතින් අපි කතා කරලා තියෙනවානේ ඕනේ නම් ආයෙත් ලියන්න පුළුවන් හැබැයි මේ රට බංකොලොත් වීමට බලපාපු හේතු කාරණා ටික ඉවර කරන්න ඕනේ කියලා අපි අද තීන්දුව කළා ඒ කියන්නේ අපි එතකොට අද ටෙලිවැකියත් වෙන් වෙන්නේ ඒ සඳහාම තමයි හොඳේ දැන් පහුගිය ටෙලි වැකි දෙකකින් අපි කතා කළා කාරණා දෙකක් එක තමයි පාලකයාට සහ පුරවැසියාට රට ගොඩනැගීම පිළිබඳව ඒකාබද්ධ අදහසක් තිබුණේ නැහැ කියන එක නේද දෙවෙනි කාරණාව හැටියට අපි කතා කළා මේ අපි පත් කරලා යවන අපි පත් කරලා යවන පාලකීන් අතර නිර්මාණශීලී විනයගරුක නායකයෝ අපට ලැබුණේ නැහැ එදා හිටියෙත් නැහැ අදත් පේන තෙක්මානේකවත් නැහැ කියලා නේද නිර්මාණශීලී විනයගරුක පාලක ඒ නිසානේ මෙච්චර කාලයක් ගිහිල්ලත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ නේද සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගැන කතා කරන්ටයි සිංගප්පූරුව ගැන කතා කරන්ටයි නේද අපිට ලී ක්වාන් යූලා ලැබුණේ නැහැ හොඳයි දැන් බලමුකෝ රට බංකොලොත් වීමට බලපාන අනිත් කාරණා මොනවද කියලා නේද ඔන්න අපි කතා කරමු තුන්වෙනි කාරණාව තමයි මූල්‍ය විනයක් නැතිකම මොකක්ද මූල්‍ය විනයක් නැතිකම ඉතින් විනයක් නැති පාලකින්ව පත් කරගෙන මූල්‍ය විනයක් අපේක්ෂා කරන්නටත් බෑ නේද නිකන් ඒක විහිළුවක් වගේ මොකක්ද මේ මූල්‍ය විනය ලෝකයේ සාමාන්‍යයෙන් ඕනෙම රටක් ණය ගන්නවා හරිද ඔය සංවර්ධිත රාජ්‍යනුත් බොහෝ වෙලාවට ණයයි
ජපානය ඇමරිකාව මහා බ්‍රිතාන්‍යත් ණය අරගන්නව අරගෙන තියෙනවා. ජපානයේ විශාල වශයෙන් ණයයි. හරිද? මොකටද ණය වෙන්නේ? ඒ අය ණය අරගන්නේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා නේද? වැදගත්ම දේ වෙන්නේ මොකටද ණය ගන්නෙ? කාගෙන්ද ණය ගන්නෙ කියන එක. මොකටද ණය ගන්නෙ? කාගෙන්ද ණය ගන්නෙ? කොහොමද ඒ ණය වැය කරන්නේ? ඔය කියන කාරණා තුන උඩ තමයි මූල්‍ය විනය රඳා හිටින්නේ. හොඳේ. දැන් අපි බලමු රටක් ණය ගන්න බලපාන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එක අයවැය හිඟේ පියවගන්න ඕනේ. ඒ වෙලාවට ණය ගන්නවා. දෙක විශාල වශයෙන් යටිතල පහසුකම් ප්‍රවර්ධනයේට විවිධ සංවර්ධන ව්‍යාපෘති වලට නේද? ඒකට ණය ගන්නවා. තුන්වෙනි කාරණාව තමයි නොසිතූ ලෙස ඇතිවන ආර්ථික කම්පන වලට මුහුණ දීමට. මේ දැන් අපිට ඇතිලා තින්නේ කම්පන නෙමෙයි කම්පන හතක් විතර වැඩිලානේ තියෙන්නේ නේද? ඒ වෙලාවට ණය ගන්නට වෙනවා. හරිද? දැන් මේ සඳහා ලෝකෙන් ණය ගන්නකොට රට ඇතුළෙනුත් ගන්නට පුළුවන් ලෝකෙනුත් ණය ගන්නට පුළුවන් නේද? වැඩි හරයක් ඉතින් ලෝකෙන් ගන්න එකනේ ප්‍රශ්නේ. එහෙම ගන්නකොට තියෙන ක්‍රම මොනවද කියලා අපි බලන්න ඕනේ. ඒ කියන්නේ ජාත්‍යන්තර ගන්න ණය ඩොලර් වලින් ගන්න ණය කොහොමද ඒක ගන්නෙ? මොකද ඒ ණය ගෙවන් වෙන්නේ ඩොලර් වලින්ම තමයි. හොඳේ. එක තමයි ජාත්‍යන්තර බැංකු වලින් ණය ගන්න. ඒ කියන්නේ බහුපාර්ශවීය ණය ගැනීම කියලා අපි ඒව හඳුන්වනවා. දෙවෙනි එක තමයි රජයක් තවත් රජයකින් ණය ගන්නවා. අපි ඒකට කියනවා ද්විපාර්ශ්වීය ණය කියලා නේද? ඊළඟ එක තමයි ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලින් ණය ගන්නවා. හරිද? තීරණ භාෂාවෙන් කියනොනම් ඇත්තම කිව්වොත් ගිනි පොලිකාරින්ගෙන් ණය ගන්නවා. හොඳේ. දැන් ඔය මේ IMF World Bank වගේ ඒ වගේන් ණය ගන්නට ගියාම ඒ කියන්නේ බහුපාර්ශ්වීය ණය කොන්දේසි වැඩි. හොඳේ. ඇයි ගන්න කියලා බැංකුවට කියන්න ඕනේ. හොඳේ. දැක්කනේ දැන් IMF එකේ කොන්දේසි නේද? ඒවා ඉටු කරන්න දඟලන දැඟලිල්ල. අපි බැංකුවකින් ණය ගන්නට ගියත් මේ පෞද්ගලික ණයක් ගන්නට ගියත් ඔහොමමනේ නේද? දහහක් ප්‍රශ්න අහනවා. කොළපුරවන්ට කියනවා, පඩිගොළගේන්ට කියනවා නේද? අපකාරයෝගේන්ට කියනවා, අපේට තියන්න මොනවද තියෙන්නේ කියලා අහනවා නේද? එහෙමනේ බැංකු ණය දෙන්නේ නේද? ඒ අපිට. හොඳේ. දැන් ඔය ඉතින් සමහරුන්ට නම් ඉතින් බැංකු ණය දෙනවා කෝටි ප්‍රකෝටි ගණන්. හරිද? මුකුත් නැතුව දීලා බෝල් කරන වෙලාවලුත් තියෙනවා. හොඳේ. ඒකට ඉතින් අපි නේද රුපියල් 25000 කෝඩි එකක් කිල්ලොත් හතර අතේ වඳින්න වෙනවා. හරි, ඒ කතාව අපි පැත්තකින් තියමුකෝ. දැන් ඔය රටකින් රටකට ණය ගන්න කොටත් රටේ නැති කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා. හොඳේ. දැන් ඔය අපිට වෙලා තියෙන දේ පේනවනේ. ඉන්දියාව ළඟ ධන ගහන්න වෙලා. ඉන්දියාව ළඟ ධන ගහන්න වෙලා නේද? ඒ අරන් තියෙන ණය නිසානේ, ගන්න තියෙන ණය නිසා, ඉල්ලන ණය නිසා කීන දෙයට ධන ගහන්න වෙනවා. 13 දෙනවද? 13 ප්ලස් ද දෙන්නේ? කවුදද දෙන්නේ? කොහොමද දෙන්නේ නේද? මාර බලපෑම් නේද? මතකනේ අර ජාර් ජයවර්ධනගේ කාලේ තින් නේද? ගිවිසුම් මෙහෙම අත්සන් කරන්න රටට ඇවිල්ලා අත්සන් කරලා ගියා නේද? බලපෑම්. හරිද? ඊට අමතරව අදානිට දෙන කොටස කොහොමද දෙන්නේ අදානිට නේද? ඒ වගේ ওই ද්විපාර්ශ්වීය ණයවලට අහු වුණාම හරිද? ධන ගහන්න වෙනවා. ඒකට කියන්නේ රටකින් රටකට නේද නිකන් ණය ලැබෙන්නේ නැහෙනේ. හරි. අපේ ස්වාධීනත්වයේ හුඟක් වෙලාවට උගස් තියන්න වෙනවා. දැන් ඇත්තටම ඔය මුකුත් කොන්දේසි නැතිව හරිද? ආපසු ගෙවන කොන්දේසිය මත විතර. ආපසු ගෙවන කොන්දේසිය නෙමෙයි. හොඳේ. වැඩිම පොලියට ඔය ණය ගන්න ක්‍රම දෙක බහුපාර්ශ්වීය ද්විපාර්ශ්වීය කියන ක්‍රම දෙකට අමතරව තියෙන තුන්වෙනි ක්‍රමය කොන්දේසි අරවමේවා හරිම අඩුයි. හැබැයි පොලිය අහස උසට. හරිද? ආන් ඒ අර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් නැත්තම් පොලිකාරින්ගේ ණයට ගැනීම. හරිද? දැන් අපි වැඩි හරියක්ම ණය අරන් තින්නේ ඒ විදිහට තමයි. දැන් මූල්‍ය විනයක් නැති අපේ පාලකින් ලෝකෙම්ම වැඩිම ණය අරගෙන තින්නේ ඔතනින්. ඒ ඇයි දන්නවද? පොලි මුදලායිලගෙන්. ඇයි දන්නවද? හිතුමතේ පාවිච්චි කරන්න පුළුවන්. හොරා කන්ට පහසුම ණය ක්‍රමය ඒක නිසා. හොඳේ. මෙහෙමයි. අපේ උන්දලට කොහොමත් ඔය හොරා කනවා කියන එක අයිතින් අමුතින් කියලා දෙන්න ඕනේ නෑ. හොඳේ. මය අම්මලා පොච්චියේ උපන්ගෙයි හොරු. හොඳේ. කොහෙන් ලැබුණත් හොරා කනවා. ඒකේ කතා දෙකක් නෑ කියමින් අද ටෙලිවැකි අවසන් කරන්නේ ගෙවුණු කාලයේ පුරාම අපේ රටේ ආණ්ඩු ණය අරගත්ත පැටර්න් එක ඇත්තටම අපි දැනගන්නම ඕනේ. ආණ්ඩු ණයගත්ත පැටර්න් එක අපි දැනගන්න ඕනේ. පස්සේ බලමුකෝ අරන් මොකද කළේ කියලා නේද? එතකොට තේරෙයි ලෝකේ සංවර්ධිත රාජ්‍යයන් පවා ගන්න ණයවලින් කරන දේවලුයි අපේ උන්දලා කරලා තියෙන කරන සහ කරන්ට ඉන්න දේවල් අතරයි වෙනස අහසට පොළ වගේ කියලා අපි බංකොලොත් වෙන්න හේතුව හොයාගන්න හරි ලේසි වෙනවා එතකොට කියලා ඔවුන් අද ටෙලිවැකිය අවසන් කළා. 2023 වසරේ ඉතාලියේ නැගියෙන හොඳම කෘෂි ව්‍යවසායකයාට හිමි ග්‍රීන් ඔස්කා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් වී තිබෙනවා. ඉතාලියේ වෙසෙන ඔහු නමින් ගයන් දනුෂ්කයි.
හිත ඇත්නම් පත කුඩාද කියලා කියමනක් අපේ ජනපහරි තියෙනවා. ඒ බව අදෝහු ලෝකෙටම පසක් කර අවසන්. ඔහු නමින් ගයන් දනුෂ්කයි. ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක්. මොහුගේ ගොවිපලේ පලා වර්ග, එළවලු වර්ග බොහෝමයක් වගා කරලා තියෙනවා. මෙනිසා ඔහු 2023 වසරේ නැගිනු හොඳම කෘෂි ව්‍යවසායකයාට හිමි ග්‍රීන් ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවා. සුළු කාලයක් ඇද්දි මම මගේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ව්‍යාපාරය ඇතුලේ අපිට අවශ්‍ය කරන එළවලු සහ පළතුරු බංගලී සහ පකිස්තාන් ජාතිකයන්ගෙන් තමයි අපි ගන්න ඕන. එම නිසා මට අදහසක් ආවා අපගේ ශ්‍රී ලංකාවේ එළවලු පළතුරු ඉතාලිය බවන්. අපි මේ භූමියට එද්දි තිබුණේ ලොකු කැලයක් වගේ. ඒ කැලේ සුද්ධ ප්‍රවිත්‍ර කරලා අපි මේක කරගෙන යද්දි ඉතාලියේ තියෙන සුප්‍රසිද්ධ සමාගම කෝල්දිරිත්ති ආයතනය වසරේ නැගියෙන කෘෂි ව්‍යවසායකට දෙන සම්මාන උන් මට ලබා දුන්නා. उदासन पथ विकास अवसान यलित हमेमु मध्यान पथ विकास समगिन ओबट सुबदास රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න